අයිබෝවන් මම අද ඔබට කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දෛවය වෙනස් කරන්න පුළුවන් වගාවක් සම්බන්ධයෙන්. ඉතින් ශ්‍රී ලංකාවේ දෛවය වෙනස් කළා ඩොලර් ශ්‍රී ලංකාවට ගේන්න පුළුවන් අග්‍රවුඩ් වගාව පිළිබඳවයි අද ඔබට කතා කරන්නේ. ඉතින් මේ අග්‍රවුඩ් වගාවේ පැල තෝරා ගැනීම සිට වගාව නඩත්තුව දක්වා සියලු කරුණු වීඩියෝ මාලාවක් ලෙස උපවිත ගැනීමට සූදානම්. ඉතින් අද දවසේ අපි හමු වෙනවා ප්‍රවීණ මේ වගාව සම්බන්ධයෙන් හසල අත්දැකීමක් තිබෙන ප්‍රවීණ වගාකරුවෙක්. ඉතින් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් මේ වල්ලපට්ට සහ අගවුඩ් කියන ශාක දෙක පටලවාගෙන තිබෙනවා. වල්ලපට්ට කියන්නේ ගමේදී වනාන්තරේ අපිට සුලබව ශ්‍රී ලංකාවේ තෙත් කලාපේ දකින්න පුළුවන් වනයේ තිබෙන ශාක වර්ගයක්. ඉතින් මේ වැඩසටහනේ මුලින්ම අපි හඳුනාගමු වල්ලපට්ට සහ අගවුඩ් වගාව අතර ඇති වෙනස. මොකද්ද වල්ලපට්ට කියන්නේ? මොකද්ද අගවුඩ් කියන්නේ? ඉතින් මේ තොරතුරු නිවරදිව දැනගන්න අපි අද ආවා හරිත ප්ලාන්ටේෂන් ආයතනයට. මේ සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන වීරමන් මහතා අපි හමු වුණා. ඉතින් අද දවසේ අපි ආවේ මෙන්න මේ එතුමාගේ අගවුඩ් වගාව බලන්න. ඉතින් එහෙමනම් අපි ගිහිල්ලා බලමු එතුමාගේ මේ පැලතවාන කොහොමද කියලා. මේ තියෙන දේශීය වල්ලා පැලය. හැබැයි මේ ගහ මේ සාගේ මේ පැලය ගොඩක් වයසයි මෙහෙම වුණාට. මේ පැලේ ගත්තාම මාස අවුරුදු එකමාරක් විතරයි මේ පැලේ වයස. මේක අගවුඩ් කියන අපි අලෙවි කරන දැනට ශාක විශේෂ අගවුඩ් ක්‍රස්නා කියන වර්ගය තමයි මේ පැලේ. එතකොට මේ තියෙන්නේ දේශීය වල්ලා වල්ලපට්ට කියලා අපි කියන්නේ දේශීය වල්ලා කියන විශේෂය. එතකොට මේ පැලේ මේක ගත්තාම මේක දැන් මේ වෙනකොට මල් පිපිලා ගෙඩි හැදෙනවා. ඒ තත්ත්වයක් මේ පැලේ හැදෙන්නේ. එතකොට මේක මේ කොලේ ටිකක් මේ කොලේට වඩා වෙනසක් චූටි තියෙනවා. එකක් තමයි අග රවුම්. මේ අග ගත්තහම කොලේ අග මේ ටිකක් තුඩ ගතිය අඩුයි. මේකේ තුඩ ගතිය වැඩි. ඒක එක ලක්ෂණයක්. අනිත් එක මේකේ කොළපාට ගතියත් මේ කොලේ කොළ මේ ශාකයේ කොළපැහැය ගතිය වැඩි. මේක ටිකක් අර කහ පහට ගැතිය වැඩිපුර තියෙනවා. ඒක තව ලක්ෂණයක්. එතකොට මේ ගස්වල මේ පුංචි කාලේ ඉඳලම මල් පිපෙනවා. මේ ගහට. මේ ප්‍රමාණයට වඩා තව පොඩි කාලේ ඉඳලම මල් පිපිලා ඇට හැදෙනවා. නමුත් මේ ගහ අවුරුදු 8ක් 10ක් ගියාට පස්සේ තමයි මල් පිපිලා ඇට හැදෙන්න පටන් ගන්නේ. එතකොට මේකේ ආර්ථික වාසිය ගන්න වඩාත් ප්‍රයෝජනවත් ගහ මොකක්ද? දැන් මේ ශාකය ඇත්තරම ලංකාවේ වඳ වී යන ශාක විශේෂයක්. මේක රජයෙන් අවසර දීලා නැහැ වගා කරන්න තව. මේවා මීතියෙන් මේ තහනම්. තහනම් කියන්නේ පැලයක් තියාගන්න තහනම් නෙමෙයි. නමුත් කපන්න පටවන්න තහනම්. එතකොට ඒක තමයි තහනම්. මේ ශාකයට පාර්ලිමේන්තුවේ ඇට්ටිහිකින්ම බලය දීලා තියෙනවා. මේක වගා කරන්න පුළුවන්, ව්‍යාප්ත කරන්න පුළුවන්, තවන් පවත්වගෙන යන්න පුළුවන්. ඒ ඔක්කොම මේක ආර්ථික භෝගයක් විදිහට දියත් කරන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි කෙනෙක් හරියට පැලය අඳුරගන්නේ නැතුව වැරදීමකින් මේ දේශීය වල්ලපට්ට වගා කරනවා. එතකොට මේ වල්ලපට්ට වගා කළා ඔහුට හැකියාව තිබෙනවද මේ වගේම අස්වැන්නක් ඒ තුලින් නෙලා ගන්න? අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. හැබැයි කාලය වැඩි. හේතුව තමයි දැන් මේ ගහක් මේ පැලේ ගත්තාම මේක පැලයක් වුණාට මේකේ වයස අවුරුදු දැනට 5ක් විතර. මේ පෝච්චිය හිටවල අවුරුදු 5ක් විතර. මේ හා සමාන පැල ශේස්ත්‍ර මේ වැනි පැලයක් හිටවුවාම දැන් මේ පැලේ අවුරුදු 5ක් විතර වයසදී මේක අවුරුදු 1500ක් විතර වයසදී. නමුත් මේකේ වර්ධනයේ දැනුට බැලුවත් මේ ගහ අභිභව උසට වර්ධනය වෙලා තියෙනවා. ඒතකොට මේ ශාකය ගත්තාම අවුරුදු 4ක් 5ක් යනකොට මේක පුවක් ගහක් විතර මට්ටමට මහත් වෙනවා. නමුත් මේක වැඩිම වුණොත් උනම් කොහොමිටක් විතර මහත් වෙනවා. බිම හිටවල යම් සාත්තු කළා කරත් කොහොමිටක් විතර මහත් වෙනවා. අපි මෙහෙම හිතමු දැන්
මේ වගාවල් දෙක අපි හිතමු දේශීය වල්ල පට්ට වගා කරපු කෙනෙකුට වසර කීයක් යනවද අස්වැන්න නෙලා ගන්න? ඒ වගේම අග්‍රවුඩ් වගා කරපු කෙනෙකුට කොච්චර කාලයක් යනවද අස්වැන්න නෙලා ගන්න? ඔව්. ඒකද මේක තමයි මේ වල්ල පට්ට සාපයක් ලොකු වෙලා අපි බෙහෙත් අර අර දැනට දිලීර ඉන්නත් කරලා මේ මේ සඳහා නීත්‍යානුකූල පසුබිමක් ලැබෙනවා නම් ඒ පරිසරයක් තුල මේක වගා කරන්න පුළුවන්. හැබැයි මේකේ වටිනාකම වැඩි. මේ සාපේ ගන්න අගාවුත් වල වටිනාකම වැඩි. එතකොට මේකට යන කාලයක් වැඩි. මේ ගහකින් අස්වැන්න ගන්න සාමාන්‍ය අවුරුදු 30ක් තමයි. නමුත් මේ සාපේෙන් අස්වැන්න ගන්න අවුරුදු 8කින් 10කින් පුළුවන්. අනිත් නෑ වෙනස. එතකොට දැනට අපේ රටේ මේ සඳහා නීතිමය අවස්ථාවක් ලැබිලා නෑ. මේක වගා කරන්න මේ මේ මේක අදාව විදියට අපනයනය කරන්න අවසර ලැබිලා නෑ. නමුත් මේකට අවසර තියෙනවා. මොනතරම් වෙනසක් තියෙනවා. එතකොට වගා කරුවන් හරියටම වගාව ආරම්භ කරන්නට කලින් මේ පැල නිවැරදිව තෝරගත්තේ නැත්නම් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඔව්. මොකද අවසානයේදී තමන්ට නිසි පරිදි නිසි වේලාවට අස්වැන්න නෙලා ගන්න බැරි වෙනවා. ඉතින් මම හිතන්නේ මේ පැල තෝරා ගැනීමත් ඉතා වගකීමෙන් විශ්වාසයෙන් කළ යුතු දෙයක්. ඔව්. එහෙම නේද? ඔව්. අගවුඩ් පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? ඔබ සිතන දේ පහලින් සටහන් කරන්නට අමතක කරන්නට එපා.